නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් රුපියල් ලක්ෂ 30,000කට වැඩි මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවභාවිතා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අපි පැමිණිල්ලක් කරන්න ආවේ. විශේෂයෙන් අපි මේක මූල්‍ය අපරාධ කොට්ටාසයට පැමිණිල්ලක් කරන්න ගියා. පහුගිය කාලේ දේශපාලන දඩයමේ නිරත වෙච්චේ මූල්‍ය අපරාධ කොට්ටාසය අද වන විට පැමිණිලි බාරගන්නට නොහැකි තත්ත්වයක්, ඒකට පැමිණිලි බාර ගන්න නැහැ කියලා අපිට කිව්වා. ඒකම පැහැදිලි ජනතාවගේ පැමිණිලි කරන්න ඉඩක් තියලා නෙවෙයි පසුගිය රජයේ විසින් මේ දේශපාලන දඩයම ක්‍රියාත්මක කළේ කියලා. ඒ වගේම රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ මේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් අපි සියලුම සාක්ෂි සහිතව තමයි මේ ලිපියේ කරුණු ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ සඳහා සියලුම සාක්ෂි අපි සතුව තිබෙනවා. වසරකට ගත්තොත් ලක්ෂ 30,000ක මුදලක් වියදම් කරලා තමයි මේ අවභාවිතාව සිද්ධ කරලා තිබෙන්නේ. ඒතකොට ඊටාම පැහැදිලි රජයේ හෙදියන්ව, රාජ්‍ය සේවයේ නියුතු හෙදියන්ව මේ පෞද්ගලික රෝහලේ හෙද කාර්යය සඳහා යොදවලා තිබෙනවා. ඔවුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔවුන්ට වැටුප් ගෙවලා තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලි රාජිත සේනාරත්න අමාත්‍යවරයා 1982 අංක 12 දරන පොදු දේපය විෂයලා සිදු කරන ලබන වැරදි පිළිබඳව පනතේ 5.1 වගන්තිය සමඟ දණ්ඩ නීති සංග්‍රහයේ 15 වන අධිකාරියේ 389 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි පුද්ගලයෙක් කියන එක ඉතා පැහැදිලිව ජනාධිපති කොමිසම් සභා වාර්තාවෙත් කියලා තියෙනවා. ඒ නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා හිටනවා, මේ වසරකට ලක්ෂ 30,000ක්, වසරකට ලක්ෂ 30,000ක් මේක මෙතනින් ඉවර වෙන මේ අවභාවිතයක් නෙවෙයි, මේ අවභාවිතය පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරලා කටමැණ දොඩවන රාජිත සේනාරත්නගේ මේ අවභාවිතාවන් පිළිබඳව සමාජයට හෙළදරව් කරලා ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. Breaking.lk